සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔන්න මම අද ඉඳන් ඕගොල්ලොන්ට ඉස්සරහට මේ කම්පියුටර් රිපෙයරින් සම්බන්ධ සම්පූර්ණ පාඨමාලාවක් විදිහට මම අරගෙන එනවා. ඉතින් මේ වෙද්දි මම ඉලෙක්ට්‍රොනික සම්බන්ධ රිපෙයරින් වෙනම ප්ලේලිස්ට් එකක් විදිහට අරගෙන එනවා. ඊට අමතරව මම මොබයිල් ෆෝන් රිපෙයරින් සම්බන්ධ වෙනම ප්ලේලිස්ට් එකක් විදිහට අරගෙන එනවා. සහ මම දැන් අලුතෙන් පටන් ගත්ත ඕගොල්ලොන්ට කම්පියුටර් සම්බන්ධ කම්පියුටර් රිපෙයරින් සම්බන්ධ සම්පූර්ණයෙන්ම පාඨමාලාවක් විදිහට මගේ වෙනම ප්ලේලිස්ට් එකක් අරගෙන ඉන්නේ. ඒතකොට ප්ලේලිස්ට් තුනක් ඕගොල්ලොන්ට මගේ YouTube එකේද බලා ගන්න පුළුවන් වෙනවා. ඉලෙක්ට්‍රොනික රිපෙයරින් සම්බන්ධව මම TV රිපෙයරින් වගේම ඒ වගේ විවිධ උපකරණ අලුත් වැඩියව සම්බන්ධ කතා කරනවා. මොබයිල් ෆෝන් වල software සහ hardware සම්බන්ධ වෙන වෙනම මම YouTube channel එකේ කතා කරනවා. ඉතින් ඒ වගේම computer වල software සහ hardware කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ කොටස් දෙකම මම මේ channel එක හරහා වෙනම playlist එකක් විදිහට කතා කරනවා. ඉතින් මේ තුනම මම දිගටම continue කරගෙන යනවා. මොකද ඕගොල්ලොන්ට කම්පියුටර් ඉගෙන ගන්න කැමති කට්ටියට කම්පියුටර් සම්බන්ධ ඉගෙන ගන්නත් පුළුවන්. ෆෝන් ඉගෙන ගන්න කැමති කට්ටියට ෆෝන් ඉගෙන ගන්නත් පුළුවන්. මේ වගේම ඉලෙක්ට්‍රොනික ඉතුරු රිපෙයරින් සම්බන්ධ ඉගෙන ගන්න කැමති කට්ටියට ඒව ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් මම අද කතා කරන්න තීරණය කරේ ඕගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ මෙන්න මේ වගේ ISO ෆයිල් එකක් විදිහට Windows ඔපරේටින් සිස්ටම් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලේසිම සහ ඉතාමත් ජෙනුවින් ක්‍රමවේදයක් පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එක අතතුලින් කතා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට softwares ඩවුන්ලෝඩ් කරගන්න ඕන තරම් ඉන්ටර්නෙට් එකේ ක්‍රම තියෙනවා. නමුත් එතනදී අපි විශේෂයෙන් දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. මොකද අපිට හොඳ software එකක් හම්බුනේ නැත්නම් සමහර විට අපිට මොකක් හරි software එකක් run කරන්න ගියපුවාම යම්කිසි error එන්න පුළුවන්. එහෙම නැත්නම් සවුන්ඩ් වල ප්‍රශ්න එන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි ස්ක්‍රීන් වල යම්කිසි දෝෂයක් ස්ක්‍රීන් එකේ යම්කිසි දෝෂයක් සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ගැටලු මතුවෙනවා මේ software එක නිවැරදිව අපි computer එකට සම්බන්ධ කරගත්තේ නැත්නම්. එහෙම නැත්නම් computer එක lag වීමක් වගේ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට සම්පූර්ණ විසඳුමක් විදිහට මම මේ වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙනවා ඕගොල්ලොන්ට කොහොමද නිවැරදිව මේ software එකක් අපි Microsoft company එක තුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න කියන කාරණාව පිළිබඳව තමයි මේ වීඩියෝ එක තුලින් මම ඉස්සරහට කතා කරන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා Windows 7 තියෙනවා, Windows 10, ඒ වගේම Windows 8.1, Windows 11 දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ අප්ඩේට් තියෙනවා. ඉතින් ඒ වගේම අපි මේ වෙද්දි තියෙන අප්ඩේට් එකටම නිවැරදිව ඩවුන්ලෝඩ් කරගන්න ආකාරය පිළිබඳව අපි එහෙනම් බලමු. දැන් එහෙනම් දැන් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරන්න Windows 10 ISO download කියලා. ඔයගොල්ලන්ට Windows 10 වෙනකොට ඔයගොල්ලන්ට අවශ්‍ය එක මෙතන දාගන්න පුළුවන්. Windows 8.1 වෙන්න පුළුවන්, 11 වෙන්න පුළුවන්, ඔයගොල්ලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට සර්ච් කරලා. මේ විදිහට සර්ච් කරාම මෙන්න මේ වගේ රිසල්ට් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. උඩින්ම තියෙනවා Microsoft කියලා. එනවා microsoft.com කියන වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ Microsoft කියන ආයතනයෙන් මේ ඔපරේටින් සිස්ටම් ටික සම්පූර්ණයෙන් මේ Windows වලට අදාළ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි ඊට පල්ලෙහාට ගියපුවම තව මේ වගේ වෙබ්සයිට් කීපයක් බලා ගන්න පුළුවන්. මේ හැම වෙබ්සයිට් එකක්ම සමහර විට සාර්ථක නැති වෙන්න පුළුවන්. ගොඩාක් සාර්ථක වෙබ්සයිට් තියෙනවා. නමුත් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න මෙන්න මෙතනින් මෙවට වට පුළුවන් මෙන්න මේ Microsoft කියන තැනින් ක්ලික් කරලා අතුලට යන්න වෙබ්සයිට් එකේ. ඇතුළට ගියාම වෙබ්සයිට් එකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා Windows 10 download Windows 10 කියලා. ඉතින් දැන් අපි මෙතන සර්ච් කරේ Windows 10 එක නේ ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් Windows 10 එක ඕන කෙනෙක්ට පුළුවන් මෙතනදී Windows 10 එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් Windows 10 එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය. දැන් මේ වෙද්දිත් මගේ තියෙන්නේ Windows 10 OS එක තමයි මම මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. මමගේ software එක update කරගන්න. ඒ කියන්නේ update කරගන්න කියන්නේ මගේ මේ වෙනදී ඇවිල්ලා තියෙන latestම update එක මට මෙතනදී වුණත් update කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් දැන් මෙතනට මම ආවේ මේක download කරගැනීමට. ඉතින් download කරගද්දී ඔයගොල්ලෝ පල්ලෙහාට ගියාම මෙන්න මෙතන download කියලා button එකක් තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ download කියන button එක click කරපුවාම මෙන්න මේ විදිහට අපිට පුංචි කිලෝ MB 18.56 එක පොඩි සෙටප් එකක් එනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ සෙටප් එක අපි ඩවුන්ලෝඩ් කරගමු.
ඉතින් දැන් මෙතනදී ඕගොල්ලන්ට මම කියන්න කැමති අපිට දැන් මේ Windows 10 එක විතරක් නෙවෙයි දැන් මෙතනදී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ Windows කියලා ටැබ් එකක් තියෙනවා මෙන්න මෙතන. ඉතින් මේකට ගියම Windows 11 තියෙනවා, Windows 10 තියෙනවා, 8.1 සහ 7 තියෙනවා. මෙතනදී ඕගොල්ලන්ට කියන්න කැමති මෙන්න මේ 7 කියන සෙටප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාවක් මෙතනදී මේ වෙබ්සයිට් එක හරහා නැහැ. මොකද හේතුව මේ වෙද්දි 7 එක ගොඩාක් දුරට කට්ටිය පාවිච්චි කරන අඩු නිසා. ඉතින් අපිට මේ 8 පොයින්ට් එකෙන් 8.1 එකෙන් උඩට ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන් මෙතනදී ජෙනවින්ම සොෆ්ට්වෙයාර් එක. ඉතින් මෙන්න මේ විදිහට මේ අපි මෙතනින් අර මම ඕගොල්ලොන්ට කිව්ව විදිහටම තමයි මෙතන තියෙන මේ අනිත් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් අර සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වුණාම අපිට තියෙන්නේ ඒ සෙටප් එක ඕපන් කරගන්න. ඉතින් ඒක මෙන්න මේ විදිහට ඕපන් කරගත්තාම ඒ ඩවුන්ලෝඩ් කරගත්ත සෙටප් එක ඕපන් කරද්දී මෙන්න මේ විදිහට ටිකක් වෙලා යනවා. අපේ නෙට්වර්ක් ස්පීඩ් එක මත තමයි මේක ස්පීඩ් එක තීරණය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා නම් ඊටමත් ඉක්මනින් මේක ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාවක් තියෙනවා. හරි, මේ විදිහට අපි අර රවම කරේ කියලා ඉවර වෙද්දි මෙන්න මේ විදිහට ඒගොල්ලොන්ගේ විස්තර ටිකක් දීලා තිනවා මේ කම්පැනි එක සම්බන්ධව සහ මේ සොෆ්ට්වෙයාර් එක සම්බන්ධව අදාළ විස්තර ටිකක් මෙන්න මේ විදිහට දීලා තිනවා. ඉතින් අපිට පුළුවන් මෙතනදී ඇක්සෙප්ට් දෙන්න. ඒ ඇක්සෙප්ට් දුන්නාම ආය අපිට පොඩි වෙලාවක් රැඳිලා ඉන්න වෙනවා. මෙන්න මෙතන ඕගොල්ලොන්ට පේනවා රවමක් කරගෙනවා. ඉතින් මේ විදිහට පුංචි වෙලාවක් රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. ඕගොල්ලොන්ගේ නෙට්වර්ක් ස්පීඩ් එක මත තමයි මේක තීරණය වෙන්නේ. මේ විදිහට අපිට පුංචි වෙලාවක් ගියර පස්සේ මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට සඳහන් කරන්නේ PC එකට ඔහොමම මේ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරනවාද, එහෙම නැත්නම් අපිට මේක වෙනම DVD එකකට හෝ USB එකට ෆ්ලෑෂ් කරලා ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට අපිට අවශ්‍ය විදිහට ගන්නවද කියන දේ අහන්නේ. මම මෙතනදී ඔයගොල්ලන්ට කියන්න වෙන මේ යටතේ ලික් එක දාගන්න. ඉතින් ඊට පස්සේ ආපහු නෙක්ස්ට් දෙන්න තියෙන. ඊට පස්සේ මෙතන ඇංගේජ් එක තෝරන්න තියෙනවා අපිට. ඉතින් අපි තෝරගත්ත Windows 10 නේ අතනදී මුලින්ම. ඉතින් එතකොට අපිට මෙතනට හම්බෙලා තියෙන Windows 10 setup එක. අපි මෙතනට 11 එක අතනින් ඩවුන්ලෝඩ් කරලා උපතර ඕපන් කරගත්තා නම් අපිට මෙතන සිලෙක්ට් වෙලා තියෙන Windows 11 කියන එක තමයි. ඉතින් මේ bit එක නම් සාමාන්‍යයෙන් 64 දාගන්න 32 එකට වඩා 64 හොඳයි නේ. ගොඩක් කට්ටියට පාවිච්චි කරන 64 නේ. ඉතින් ඒ 64 දාගන්න. ඊට පස්සේ next දෙන්න. දුන්නාම මෙන්න මෙතනින් අහන ප්‍රශ්නේ තමයි මේ වෙද්දී ඔයගොල්ලෝ මේකට pen එකක් සම්බන්ධ කරලා ඒ pen එකට ඔයගොල්ලොන්ට පුළුවන් මෙතනදීම මේක boot කරගැනීමේ හැකියාවක්. ඉතින් boot කරගන්නවා කියන කාරණාව මම ඔයගොල්ලොන්ට පැහැදිලි කරන්නම්. ඉතින් මෙතනදී අපි කරන්න ඕන මෙන්න මේ software එක ISO ෆයිල් එකක් විදිහට අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන අපි computer එකට. ඉතින් මෙන්න මෙතන දෙවෙනි එක තමයි අපි ටික එක දාගන්න ඕන. ඉතින් ටික එක දාගෙන next කරන්න ඕන. ඉතින් ඔය විදිහට next දුන්නාම අපිට තියෙනවා location එකක් තෝරන්න. ඒ කියන්නේ අපි මේ software එක ඩවුන්ලෝඩ් වෙන්න ඕන තැනක් තෝරන්න. මම මෙතනදී desktop කියන එක select කරලා save දෙනවා. ඉතින් මේ විදිහට ඊට පස්සේ මේ විදිහට රෝම කරගිලා දැන් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් තමන්ගේ නෙට්වර්ක් ස්පීඩ් එක මත මේක ඩවුන්ලෝඩ් වීම තීරණය වෙනවා. ඉතින් මෙහෙමයි මේක ඊටමත් ඉක්මනින්ම ඩවුන්ලෝඩ් වෙනවා. සාමාන්‍යයෙන් GB 3ක් 4ක් වෙන්න පුළුවන්. GB 4යි ගණක් විතර මේ software එක තියෙනවා. නමුත් ඒ වුණාට ඉක්මනින්ම ඩවුන්ලෝඩ් වෙනවා. හිතාගන්න බැරි ස්පීඩ් එකකින් ඩවුන්ලෝඩ් වෙනවා. ඕගොල්ලොන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවරනකොටම ඕගොල්ලොන්ට වීඩියෝ එකක් පේනයි. යන්න ඒ වීඩියෝ එක සජෙස්ට් කරන වීඩියෝ එක ඕගොල්ලෝ එතනින් ක්ලික් කරලා යන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ඩවුන්ලෝඩ් කරගත්ත software එක අපි pen එකකට හෝ DVD එකකට boot කරගෙන අපි කොහොමද software එකක් computer එකට ගහන්නේ කියන කාරණාව ඉගෙන ගන්න. ඉතින් මේක අපිට ISO ෆයිල් එකක් විතර තමයි ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාවක් තියෙන්නේ. නමුත් මේක ISO ෆයිල් එකක් විතර ඩවුන්ලෝඩ් කරගත්තら අපිට computer එකට මේක ගහන්න බෑ. ඉතින් ඒක software එක ගහනකොට අපිට එතන තියෙනවා වෙනම පියවරවල් කීපයක්. ඉතින් ඒ පියවරවල් ඕගොල්ලන්ට හරියටම දැනගන්න ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වරුණාම පෙන්වන වීඩියෝ එක ඕගොල්ලෝ ගිහලා නරඹන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝටම අලුත් වීඩියෝකින් හම්බ වෙනතුරු ජය වේවා.